අයිබන්දුව පුතේ 2023 සාමාන්‍ය පෙළ විභාගයේට පෙනී සිටි දරුවන් සඳහා ජූනි 4 ඉඳලා උසස් පෙළ පන්ති ආරම්භ කිරීම පිළිබඳව 20 ඇලයිරක් 2024 චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මෙහි දක්වා තිබෙනවා ප්‍රතිඵල නිකුත් කරන කාල සීමාව දක්වා කාලය අධ්‍යාපනයේ බැහැරවීම උසස් පෙළ හැදෑරීම සඳහා යොමු වීමේ ප්‍රවණතාව අඩුවීම පාසල සමග සම්බන්ධතාව ඍණාත්මක බලපෑමක් ඇතිවීම මෙවැනි කරුණු නිසා ජූනි 4 වෙනිදා උසස් පෙළ පන්ති ආරම්භ කරන බව පුතේ වෙනත් වාර්තාවක දක්වා තිබෙනවා. ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී පමණ නිකුත් කරන්නේ කියලා. එතකොට මාස 4ක පමණ කාලයක් උසස් පෙළ සඳහා තාවකාලිකව අනුයුක්ත කිරීමක් සිදු කර අපට පාසල් යන අවස්ථාවක් ලැබෙනවා. මෙම චක්‍රලේඛයේ දක්වා තිබෙනවා සාපේලට පිනී සිටි පාසලේම ඉල්ලුම් කරන විෂේධාරාව තිබෙනවා නම් එම විෂේධාරාව හැදෑරීමට තාවකාලිකව එම පන්තිවලට යොමු කිරීම සිදුවන බව පුතේ මෙහි අවධාරණය කර තිබෙනවා. සිසුන්ට සහ දෙමව්පියන්ට එය තාවකාලික අනුයුක්ත කිරීමක් බව එම විෂේධාරාව නොමැති වූ සාපෙල දක්වා පමණක් ඇති පාසල්වල දරුවන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ වන පාසල් පොකුරු තුල පිහිටි සුදුසු පාසල්වලට අනුයුක්ත කරන බව. එම විෂයේ ඒ පාසල් පොකුර තුල නොමැතිනම් යාබද පාසල් පොකුරකට අදාළ විෂේධාරාව ඇති පාසලකට තාවකාලිකව අනුයුක්ත කරන බව. එහි දැක්වෙන මේ චක්‍රලේඛයේ දැක්වෙන පුතේ සිසුන් ඇතුළත් කිරීමෙන් පසු 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය ඉගැන්වීම සිදු කරන බව. ඒ කියන්නේ 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය ආරම්භ කරනවා. එසේම මෙම චක්‍රලේඛයේ දැක්වෙනවා තාවකාලිකව උසස් පෙළ හදාරන්න ඇතුළු වන සිසුන්ගෙන් පාසුකම් ගාස්තු අය නොකරන බව. එම තාවකාලිකව ඇතුළු වන පාසලේ නිල හැඳුම තාවකාලිකව අනුයුක්ත වන සිසුන් අදාළ කර නොගත යුතු බව සහ සාමාන්‍ය පෙළ හැදෑරූ පාසලෙන් අසීම් සහතිකය නිකුත් කිරීමක් සිදු නොවන බව එහි දැක්වෙනවා. දැන් මෙහි දක්වා තිබෙනවා තෝරා ගැනීමට පෙර විෂේධාරාව තෝරා ගැනීමට පෙර තෝරා ගනු ලබන විෂය පිළිබඳ විදුහල්පතිවරු හමු වී උපදෙස් ලබා ගත යුතු බව. පුතේ අවධානය යොමු කළ යුතු වැදගත්ම ප්‍රකාශය තමයි මේ විදිහට මාස 4ක් හෝ 5ක් ඉගෙන ගනිමින් ඉන්නකොට ප්‍රතිඵල නිකුත් වෙනවා. දැන් කියන්නේ සැප්තැම්බර් මාසයේ ප්‍රතිඵල නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා. ඉන්පසුව තබ තමාගේ අභිමතයේ පරිදි පාසල් ඉල්ලුම් කළ හැකි බව තමයි එහි දැක්වෙන්නේ. ඉන්පසු එම පාසලේම හෝ විනත් පාසලකට උසස් පෙළ සඳහා ඉල්ලුම් කළ හැකි. එම ඉල්ලුම් කළ හැකි විෂයන් සහ ඒවට අවශ්‍ය සුදුසුකම් 2008-17 චක්‍රලේඛයේ දැක්වෙනවා. මීට පෙර වීඩියෝ එකක මා ඒ පිළිබඳව සඳහන් කළා. දැන් බොහෝ දරුවන් විමසා සිටිනවා ප්‍රතිඵල පැමිණියාට පස්සේ වෙන විෂයක් කරන්න උනොත් මාස 4ක් 5ක් කලදී වැඩක් තියනවාද? ප්‍රතිඵල ආවට පස්සේ එම පාසල්වල යලිත් අදාළ විෂය නිර්දේශයේ මුල සිටම ඉගැන්වීම ආරම්භ කරනවාද? ඔය කියන පොකුරු පාසල් දැනගන්නේ කොහොමද? ඔය විදිහට පන්ති පටන් ගන්න එම පාසල්වල අපට ඉඩ තියනවාද? මෙන්න මේ වගේ උත්තර නැති ප්‍රශ්න 1 4 වෙනිදා ආයෙත් ඉස්කෝලෙට ගිහින් බලන්න. ඉතින් පාසලේ විදුහල්පතිතුමා ප්‍රශ්න ටික විසඳ ගන්න උදව් කරයි. දැනට 4 වෙනිදා වෙනකන් ඔය ගැන කල්පනා කරලා තීරණයක් ගන්න.